உலசனை சபாபத்துவனே, இத்தாம ஹொந்த யோஜனாவக். இப்போ பார்லிமேந்துவே மூல்ய விகணனே கரண பிரதான ஆயத்தனையாக கொள ராஜ்ய கினுங்காரக சபாபட்ட வசர சியக் சபிரன் அவஸ்தாவே ஏ பிலிபந்த ரஜே விஷயம் இதிரிபாத் கரலதின யோஜனாவ பிலிபந்த விவாது உலசனை சபாபதித்துமணி ராஜ்ய கினுங்காரக சபாவே சபாபதி வர ஹட்டிட மமத் கலக் மே ஆயத்தனே சேவே கரா இனிசா மே கினுங்காரக சபாவே காரியபாரிய வகக்கீம் சஹே அடுபாடுகாம் பிலிபந்த மகே அத்தியக்கீம் பிலிபந்த மே சபாவே அதஹஸ் இதிரிபாத் கரன்ன பலாபுரத்து வேணும் அப்படி தன்னோ மே பார்லிமேந்துவட்ட தமாய் மூல்ய பலே தீன் ஏனோ அப்படி தமாய் மே ராஜ்ய கினயம் சதா முதல் பிரதிபாதன வெங்கரன் ஆயத்தனே தமா வியஸ்தாதாயக சபாவ் மே பார்லிமேந்து මේ පාර්ලිමේන්තුවට මූල්‍ය බලය තියෙනවා මුදල් වෙන් කරනවා වගේම මේ මූල්‍ය බලය විගණනය කිරීමේ අයිතියත් මේ පාර්ලිමේන්තුවට තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්නේ මේ ප්‍රධාන කාරක සභා දෙක හරහා ගිණුම් කාරක සභාව සහ කෝපා කමිටුව හරහා ගිණුම් කාරක සභාවෙන් දෙපාර්තමේන්තුවත් ඒ වගේම කෝපා සභාවෙන් සංස්ථා මණ්ඩලත් විගණනය කරනවා මුලසනේ සභාපතිතුමනි මේ කමිටුවට හොඳ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා මෙන්න මේක තමයි කළ යුත්තේ දැන් අපි මේ පාර්ලිමේන්තු විසින් වෙන් කරන ලද මුදල් රාජ්‍ය නිලධාරීන් විසින් භාවිතා කිරීමේදී ඒ මුදල් භාවිතයේ සිදුවෙන දූෂණ අක්‍රමිකතා ඒ වගේම වැරදි ක්‍රියාමාර්ග පිළිබඳ විගණකාධිපතිවරයා සෑම වසරකම ඒ අමාත්‍යංශයේ ආයතන විගණනය කරනවා ඒ ආයතන විගණනය කරලා ඒ විගණන වාර්තාව ගිණුම් කාරක සභාවට එනවා දැන් මම පාවෙ වෙනකොට කෝප් කමිටුවේ සමාජික කැටරිනෝ ඔබතුමත් ඉන්නවා දැන් මේ කෝප් කමිටුවේ සමාජික හැටියට ඉන්නකොට ඔබතුමාට මතකයි මේ කෝප් කමිටුවට එවන විකනකාධිපතිවරයාගේ වාර්තා විශාල මේ රාජ්‍ය ආයතන වශයෙන් සිදු කරන මහා පරිමාණ රජයට පාඩු වෙන ගණදෙනු පිළිබඳව දැන් මුලසනේ සභාපතිතුමනි අපි දැන් කරන්නේ මේ ගිණුම් කාරක සභාවේ එහෙම නැත්නම් කෝපා කමිටුවේ මේක විගණනය කරලා අපි ඉවර කරනවා හැබැයි බොහෝ වෙලාවට සභාපතිතුමල්ලා මේක වාර්තාවක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා හැබැයි එතනින් සෑහීමකට පත් වෙන්න පුළුවන්ද දැන් මුදල් වෙන් කිරීමේ බලය අපට නම් තියෙන්නේ විගණනය කිරීමේ බලය අපට නම් තියෙන්නේ ඒ විගණනය යම් අඩුපාඩුකම් තිරණම් ඒක නිවැරදි කිරීමේ බලයත් මේ පාර්ලිමේන්තුව සතු වෙන්න ඕනේ හැබැයි අපේ පාර්ලිමේන්තුවේ තියෙන පාර්ලිමේන්තු තියෙන නීති අනුව පාර්ලිමේන්තුවට තියෙන බලය අනුව අපිට කරන්න බෑ ඒ ඒ වැඩපිළිවෙල අපිට කරන්න බෑ ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මගේ යෝජනාව ගිණුම් කාරක සභාවේ සභාපතිවරේ කැටිටත් ඒ වගේම කෝපා කමිටුව අවුරුදු 20ක් සමාජික කැටිටත් ඉඳපු නිසා අපි මේ විගණනය කරන වාර්තා විගණනය කිරීමෙන් පස්සේ මේ කමිටුවට දැනෙනවා නම් මේකට වග කිව යුතු යම් පුද්ගලයෝ ඉන්නව නම් ගලා ඒ අයට දඬුවම් දෙන්න නිර්දේශ කිරීමේ බලය මේ කාරක සභාවට තියෙන්න ඕනේ මට මතකයි මෑත කාලේ අපි සීනි බදු වංචාව පිළිබඳ මේ රටේ මහත් ආందోళනයට ලක් වුණා දැන් මේක විගණනය කරන්නයි කියලා යවුවා මේ කමිටුව විසින් දැන් ඊයේ මේක ගෙනල්ලා බලනකොට තාම විමර්ශනය කරනවායි කියලා කියනවා ඉතින් ඒ නිසා මම මට මතකයි අපි කෝපා කමිටුවේ ගිණුම් කාරක සභාවේ රාජ්‍ය ආයතන වල සිදුවන මිලියන ගණන වංචා දූෂණ පිළිබඳ විගණකපතිවරයාගේ නිර්දේශ පිළිබඳ අපි සාකච්ඡා කරනවා හැබැයි අපි සාකච්ඡා කළ අමාත්‍යංශ ලේකම්වරයාට මේක කියනවා බුදුමාට මතක ඇති පරිසර අමාත්‍යංශය යටතේ පරිසර අධිකාරියේ මේ රටේ මේ මේ අපිට තියෙන මේ 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 මිනිරම් පතල් බදු දීම පිළිබඳ අපි දැක්කා විශාල අසාධාරණයක් වෙලා විශාල වංචාවක් සිදු වෙනවා අපි ඒක ලේකම්වරයාට නියෝගයක් දුන්නා හැබැයි එතනින් එහාට අපි ආයේ කැඳවණකම් නැහැ ඊළඟට අපි දැක්කා රාජ්‍ය වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ඉඩම් ප්‍රසස්කර බණ්ඩලේ පර්චස් එකක් රුපියල් 2.38ට විකුණනවා විකුණලා මිලියන ගණන් වංචා කරා ලේකම්වරයාට අපි දැන් ලියුම ලියලා මාස ගාණක් වෙනවා අද වෙනකන් ලේකම්වරයා ක්‍රියාමාර්ග ගන්නේ නැහැ ඒ වගේම අපි ඉඩම් අමාත්‍යංශයේ ලේකම්ට මේක කියලා කිව්වා ඒ වගේම ජනතා වතු සංවර්ධන මණ්ඩලේ ඒ ඉඩම් මේ ආමේ පාර්ලිමේන්තුවේම ඉන්න සමහරු බෙදාගෙන තිබුණා මේ පිළිමද විගණනයක් තිබ්බා ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි මේ විගණකාධිපතිතුමා විගණනය කරලා වැරදි කියලා නිර්දේශ කරාට පස්සේ එතනින් එහාට නිලධාරින්ට මොනවද කරන්න පුළුවා දැන් අලුත් අල්ලස් දූෂණ පනතේ මම දැක්ක වගන්තියක් එක්කව කළාත ඒක ඉතාම හොඳයි මොකද යම් රාජ්‍ය නිලධාරියෙක් රජයට යම් පාඩුවක් සිද්ධ කරෝති ඒකට විරුද්ධව ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කරන්න පුළුවන් කියලා ඒ නිසා මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම එකට එක්කව වෙලා මේ අවශ්‍ය නීතිය ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මුදල් වින් කිරීමේ බලය අපට තියෙනවා මේක විගණනය කිරීමේ බලය අපට තියෙනවා ඒ වගේම විගණනය කිරීමේදී යම්
දේශපාලච්චෙක් වෙන්න පුළුවන් රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන් ඒ කරන කටයුත්තේ වැරදි කරලා තියෙනවා නම් කමිටුව විසින් හෝ පාර්ලිමේන්තුව විසින් නීතිපතිවරයාට යොමු කරලා ඒ අදාළ පුද්ගලයන්ට නීතිමය කටයුතු කිරීමේ බලයත් මේ පාර්ලිමේන්තුවට මේ කමිටුවට ඇතුළු අපි කියන්නේ මේ අධිකරණ බලය අපිට ඕනේ නැහැ අපි පිළිගන්නවා මේ රටේ විධායකේ ව්‍යවස්ථාදායක අධිකරණයේ කියන තුන ආයතන තුනක් අපි කියන්නේ නේ අධිකරණ බලය පාර්ලිමේන්තුවට අවශ්‍යයි කියලා. හැබැයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපේ ඉන්නවා මේ මේ මගේ මිත්‍ර කුරුණෑගල අපේ සභාපතිතුමා කෝපක් කමිටුවේ මට මතකයි එතුමා ඉදිය කාලෙත් අපිට විශාල වශයෙන් යම් යම් ආයතනවල චෝදනා ගණනාවක් අපිට අඳුර ගන්න. දැන් ගතදී විකටකාදුවතුමාගේ වාර්තාවට අනුව ගතදීන් හැම එකකම තියෙනවා විශාල වැරදි. ඉතින් ඒ නිසා හැබැයි මේ වැරදි දැක දැක අපි කමිටුව විසින් ආපහු රැස් කළා යන එක මේකේ තේරුමක් නැහැ. ඒ නිසා මම කියන්නේ මේකේ ගරු සභාපතිතුමනි අනිවාර්යෙන් මේ පාර්ලිමේන්තුව අපි 225 එක්ක වෙලා කළ යුත්තේ මුදල් වෙන් කිරීමේ බලයත් අපිට තියෙනවා. ඒ වගේම මුදල් විගණනය කිරීමේ බලයත් තියෙනවා. ඒ වගේම විගණනය කිරීමේදී යම් දේශපාලච්චෙක්ව රාජ්‍ය නිලධාරියෙක්ව සිවිල් වැසියෙක් වැරදි කරලා තිබ්බනම් ඒ පාර්ලිමේන්තුවට මේ කමිටුවට බලය තියෙන්න ඕනේ. නීතිපරයා වෙත යොමු කරලා ඒ පිළිබඳ අධ්‍යයනයක් කරලා එක වෙනවද කියලා බලලා ඒ මිනිස්සුන්ට නීති හමුවට ගේමේ බලයත් මේ කාර්ක සභාවට තියෙන්න ඕනේ කියන එක. නැත්නම් අවුරුදු 100ක් නෙවෙයි මේ කාර්ක සභාවට අවුරුදු 200 පිරීමක් තියෙයි. හැබැයි එකම අපි කතා කරන්නේ. වැඩක් නැහැ. මේක අවුරුදු 300ක් තියෙයි. වැඩක් නැහැ. අපි නිලධාරි ගේනවා තේකක් බොනවා ආපහු යනවා. ඒ නිසා මේ කාර්ක සභාවට තියෙන බලය ඒ නිසා මේ කරුණා කරලා මගේ ඉල්ලීම තමයි අපි මට මතකයි මුලස්සනේ සභාපතිතුමනි ආයතන වශයෙන් ගත්තොතින් ලොකු ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් දැන් මට මතකයි මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා එතුමා සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතාව පිළිබඳ විගණකාධිපතිරයා විගණනයක් කරලා තිබ්බා. හැබැයි මේ විගණනය කරලා වැරදි කියලා ඔප්පු වෙලා තිබුණා. හැබැයි එතුමාම එක්කහුවෙලා අල්ලස් දූෂණ කොමිසමට ලියුමක් ගෙන්නගෙන තියෙනවා එතුමාට විරුද්ධව කිසිම වරදක් කරලා නැහැ කියලා. ඉතින් ඒ නිසා මේකේ තරාතිරම බලන්න බෑ. මං තුමාට 2 more minutes. ඒ නම කියපු ගමන් වෙලාවත් අඩු වුණා. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි ඒ නිසා මුලස්සනේ මගේ මිත්‍ර මුලස්සනේ ගරු සභාපතිතුමනි ඒ නිසා මම කියන්නේ මේ රාජ්‍ය මුදල් අවභාවිතා කරන්න එක ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. ඒක අගමැතිවරයෙක් වෙන්න පුළුවන්. ඒක විපක්ෂ නායක වෙන්න පුළුවන්. ඒක කතානායක වෙන්න පුළුවන්. ඒක කැබිනට් ඇමතිවරයෙක් වෙන්න පුළුවන්. ඒක රාජ්‍ය ඇමතිවරයෙක් වෙන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි කවුරුණත් ඒක අමාත්‍යංශක ලේකම්වරයෙක් වෙන්න පුළුවන්. සංසාවක සභාපතිවරයෙක් වෙන්න පුළුවන්. ඕනෙම කෙනෙකුට එකම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. විපක්ෂ නායකට රාජ්‍ය මුදල් අවබෝධා කිරීමේ බලයක් නැහැ. ඔහුට කරන්න බෑ. ඔහු වැරදි කරා නම් ඔහුටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා මේ රටේ පොඩි මිනිස්සයාගේ ඉඳලා විධායක ජනාධිපතිවරයා දක්වාම රාජ්‍ය මුදල් ආයතන පරිහරණය කරනවා නම් ඔවුන්ට විරුද්ධව උපරිම දඬුවම් ලබා දීම සඳහා මේ කාරක සභාවට බලය පැවරිය යුතුයි කියන එකයි මම යෝජනා කරන්නේ. ඒ නිසා මට මේ පිළිබඳව සංස්කෘතික අරමුදල පිළිබඳව මට තව කතා කරන්න තියෙනවා. ඒක ගැන කතා කරොත් මූලස්සනේ අපහස්තාවයට පත් වෙන නිසා මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. දානගමගේ මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 10ක් කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි ගරු සාසනාරූඪ මන්ත්‍රීතුමා.